දැන් ගොපල්ලෙක් ඉන්නවා. හරිද? දැන් මේ ගොපල්ලා මොකද කරන්නේ? ගොපල්ලට මේ හරක් රංචුවක් ඉන්නවා. හරක් පස් දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් මේ හරක් ටික මේ දක්කගෙන යන්න ඕනේ ගොපල්ලා. මේ හරක් ටික ඊට පස්සේ ගොපල්ලා මොකද කරන්නේ? මේ හරක් ටික ඔක්කොගෙම බෙල්ලට රණුවක් දාලා අනිත් කොන අල්ල ගන්නවා තමන්ගේ අතින්. අරගෙන දැන් පාරේ මෙහෙම දක්කගෙන යනවා. සමහර හරකෙක් වැට පැනලා අනිත් මේ වල වලට පනිනවා වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ළමෙන් ඇදලා ආයි ගන්න. එතකොට යන පාරේ ඉන්න මිනිස්සුෙකුට අනින්න යනවා වෙන්න පුළුවන්. ආයි අල්ල ගන්න වෙනවා. දැන් දිගින් දිගටම මේක අල්ලගෙන තමයි යන්නේ ගොපල්. හරි. ගොපල් මෙහෙම හරප්පස් දෙනා මෙහෙම අල්ලගෙන යනවා. හරි. දැන් මෙහෙම අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ ගොපල්ට? මහන්සිනේ. හරිද? මොකද දැන් අර ඒ අර වැටපන හරකෙක් වැටපනින වනින සැරේට මහන්සින ඌ ඇදලා ගන්න වෙනවා. එකෙක් මේ පැත්තට අදිනවා, එකෙක් මේ පැත්තට. ඔක්කොම බැලන්ස් කරගෙන යනකොට මෙයාට හරි මහන්සි. එතකොට ගොපල්ලා දැන් ගොපල්ලා මේකට විසඳුමක් කිලි කොහෙද? இல்ல. දැන් ගොපල්ලා කොහොමද විසඳුම ඉල්ලන්නේ? හරකෙක් පනින්න තියව කියලා. දැන් මේ කරන කර අත් දෙකක් තියෙනවා මේ මහන්සිනේ. දැන් ගොපල්ලා විසඳුමක් ඉල්ලන්නේ මේ ටික තියාගෙන. තේරුණාද මම මේ කියන්නේ? ගොපල්ලා විසඳුම ඉල්ලන්නේ මේ ටික අල්ලගෙන මේක තද කරගෙන මහන්සි නැතුව කොහොමද මේක කියන්නේ කියලා. හරිද? නෑ නෑ අතාරින්න විසඳුමක් ඕනේ. දැන් මෙහෙමයි. දැන් කොහේ හරි පැත්තක යන කැලෑවේ ඉන්න හරකව අල්ලගන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒක සාධාරණයි. දැන් මේ කඹේ අතාරින්නේ කොහොමද කියලා ඇහුවා. එහෙම තමයි ඉල්ලන්නේ. අන්න ඔතන තමයි තියෙන වැරද්ද. ඒනට ඉතින් ගොපල්ලෙක් වෙන්නේ කඹේ අල්ලගෙන ඉඳනේ. ඔව් ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතුවට දැන් අපේ මම මේ කියනක හරියට තේරුම් ගන්න. හරි. එතකොට ඇත්තටම අපි දැන් ගොපල්ලා කඹේ අතාරිනවා. කොහොමද අතාරින්නේ? දැන් අපි ඒ කියන්නේ ඇත්තටම අමාරු අල්ලගන්න මිසක් අතාරින්න නෙමෙයි. හරිද? ගොපල්ලා දැන් මේ උපමා හරියට තෝරගන්න. ගොපල්ලා මෙහෙම අතාරිනවා. හරිද? මේ උපමාවෙන් මේ කියන්නේ ගොපල්ලා මේක අතහැරියි. දැන් ගොපල්ලා මෙහෙම අතහැරියයි කියලා හරක් ඔක්කොම හරක් ටික මොකද වෙන්නේ? හරක් ටික තමාරෙක් මොකද කරන්නේ? සමහර යන්න පුළුවන් සමහරක් ඉන්නවා. සමහරක් අර ගොපල්ලත් එක්කම ඉන්නවා. සමහරක් යනවා. ආයි යනවා, ආයි එන්නෙම නැහැ. සමහරක් ගිහිල්ලා ආයි එන්න පුළුවන්. හරි. තේරෙනවද මම කියන්නේ? එතකොට දැන් ගොපල්ලා නිදහස්. සමහරක් යනවා, සමහරක් එනවා. දැන් ගොපල්ලා නිදහසේ ඉන්නේ. දැන් ඇත්තටම දැන් ගොපල්ලෙකුත් නැහැ ඇත්තට. හරි. පැහැදිලි. දැන් ඕක ඉස්සෙල්ලා තමන්ගේ පුද්ගලීන්ට දාන්නකෝ තමන්ගේ වටේ. දැන් මොකද කරන්නේ හැම වෙලාවෙම? අල්ලන් ඉන්නේ ඇත්තට. හරිද? එතකොට දැන් මෙහෙම ගන්නකෝ. ඕගොල්ලෝ දෙන්නේ දැන් ඕගොල්ලෝ දෙන්නේ මෙහෙම ගමනක් යනවා. හරිද? දෙන්නට දෙපැත්තට මේ බෙල්ලට හරි ඉන්නට හරි ලණුවක් දාලා දෙන්න ගැට ගහගෙන දෙන්න ඉස්සරහට ගියේ. මොකද ඒ? දැන් මිනිස්සු දෙන්නේ ගමනක් යනවා. අදහස් වෙනස් වෙන තාක් කල් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවනේ. අදහස් වෙනස් වෙනකොට ප්‍රශ්න එනවා. දැන් දෙන්නයි ඉන්නේ දෙපැත්තෙන් ගැට ගහලා තියෙනවා. එතකොට මෙයාට ඕනේ නෝ මෙහාට යන්න, මෙයාට ඕනේ නෝ මෙහාට යන්න. එතකොට ඒකේ ආගියුමන්ට් එකක් එනවා. ඊට පස්සේ වැඩියෙන්ම කන්විස් කරගන්න පුළුවන් ඒ වෙලාවේ කන්විස් කරගන්න පුළුවන් වෙච්ච මනුස්සයා මොකද්ද? එහෙම යනවා. දැන් ඔහොම යනකොට පාර වරිද, ඊට පස්සේ අරුට බනිනවා හොඳටම අනිත් එකට. ඊට පස්සේ දැන් මෙයා පොර වෙනවා. ඊට පස්සේ එහෙම යනවා. දැන් මම මේ කියන හැමදේම තේරෙනවනේ. හරි.
එතකොට දැන් මෙතන මොකද්ද තියෙන්නේ? එතකොට දැන් මේ 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 කතාව ඇතුලේ මොකද්ද තියෙන්නේ? පැහැදිලිද මම මේ කියන හැදෙන්නේ? එතකොට මේ පැහැදි මේ මේක ඇතුලේදී තියෙන්නේ සම්පූර්ණේ මොකද්ද? එකිනෙකා පාලනය කරගනිමි. දැන් අර කඹේ ගැට ගහලා තියෙන එක එකිනෙකා පාලනය කරගනිමි යනවා. හරි. දැන් ඔක තුන් දෙනෙක් වෙනවා. දැන් මොකද? තවත් තමයි. හතර. තවත් තමයි. හරි. දැන් ඔය කඹ ටික අයින් කර. කඹ ටික අයින් කරා. ඔබත් එක්ක ඉස්සරහට ඇත්තටම යනවා කවුරු හරි යනවා කියන්නේ ඇත්තටම ඒ ගමනේ යන්න ඕනිගේ. පැහැදිලි මම මේ කියන්නේ. එතකොට අර මොකද්ද? අර කරදරේ නැහැ. අර වදේ තියනවා ඊට පස්සේ. අර වදේ නැහැ. එතකොට අවශ්‍යයයි අවශ්‍යයි ඉදි. සමහරු යනවා ඉදි. සමහරු පා වෙන පාරවල් වලින් හැරිලා යනවා. එතකොට Tamanටත් වෙන පාරකින් හැරිලා යන්න ඕනි කියලා හිතුණා. මොකද යන්න පුළුවන්. හරි. එතකොට හැබැයි යම් සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් එතනින් එහාට තියෙන ෆේක් එකක් නෙමෙයි. දැන් තියෙන ෆේක් එකක්. දැන් අර දිගටම දැන් අර වදේ විඳිමින් යන්නේ පැහැදිලි. මෙයා මෙයාට පාලනය කරනවා මෙයා මෙයාට පාලනය කරනවා. පැහැදිලිද මම මේ කියන්නේ? ඕක ඉස්සලා ඕක දාන්න පුද්ගල සම්බන්ධ වලට. දෙවෙනි ඕක දාන්න ඔබේ මනසේ සිතුවිලිත් එක්ක කරන්නේ ඔක්කොම තමයි. දැන් අපි හිතමු ඔය හරක් ටික තමයි සිතුවිලි ටික කියලා. සිතුවිලිට මොකද කරන්නේ? හැම වෙලාවෙම මොකද කරන්නේ සිතුවිලිට? කන්ට්‍රෝල් කරනවා. හ්ම්? කම බැඳගෙන නෙමෙයි එහෙම ඉන්නේ. හරිද? හැම වෙලාවෙදි මේක හිට යනකොට මෙහෙක අල්ල ගන්නවා මෙහෙට අල්ල ගන්නකොට මෙහෙම අල්ල ගන්නවා හැම වෙලාවම මොකක්ද ඉන්නේ හරි දැන් ඔක ඔය මම ඔය පුත්කලින්ට දාපු මියාය තමන්ගේ සිතුවිලි වලට දාන්න ඊළඟට දෙවෙනි වටේ පුළුවන් මේ තමන්ගේ සිතුවිලි වලට දාන්න එතකොට එතන මොකද ඒකමනේ කරන්නේ අර වගේ අල්ලගෙන ඉන්නේ මෙහෙට යනකොට මෙහෙම අල්ල ගන්නවා මෙහෙට යනකොට මෙහෙම අල්ල ගන්නවා එතකොට ස්වාමීන් වහන්සේගේ දෙන්න අල්ල නැතුව එහෙමත් ඒක අයාලේයි කියලා බයයිනේ ඒක තවත් අයාලේ ගියොත් එහෙම ඒක ඇත්තටම ඒක තවත් ඒවට ඇබ්බැහි වෙනවා නරක දේවල් මගේ මම කියන්නේ ඉස්සල්ලාම බොරු සුද්ධවන්තයා කියන චරිතයෙන් අයින් වෙන්න කියලා තමන්ගේ ඒ කියන්නේ මෙහෙමයි දැන් ඕක තියෙන්නේ මේ අර මං කඹේ අදිනවා වගේ මේ පැත්තෙන් අදිනකන් තමයි මේ පැත්තෙන් කයියෙන් අදින්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ හිතුවට දැන් සමහර දේවල් වලට තියෙන ආශාව දැන් මෙහෙම ගන්නකො. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නවා. එක ගෙදරක අපිටම කේක් කියලා. කේක් එක මෙහෙම එළියේ නිකන් එළියේ දාලා තියෙන කේක් ඕන තරම් කපන් කියලා. එළියේ තියෙන. අනිත් ගෙදර කේක් එක පේන්න දිනනවා ඔක්කොම මේ ග්ලාස් එකක් දාලා ලොක් කරලා තියෙනවා අර දෙවෙනි ගෙදර ළමයාට මොකද වෙන්නේ? එයාගේ මොකද වෙන්නේ ආශාව කියන එක වැඩි වෙනවා පළවෙනි එකේන කේක් කමුණු පයින් ගහලා යන සයිස් එකට තියෙනවා හරි දැන් අපි හුඟක් වෙලාවට ඔය අපේ ශුද්ධවන්තකම කියලා හුඟක් වෙලාවට ගන්නෙ අර මේ මොනවාද අර මේ ග්ලාස් එකක් දාලා වහලා ලොක් කරලා තියෙන කේක් ගෙඩියකට තමයි අපි සුද්ධවන්තකම කියලා හොගක් කරාට අරගෙන තියෙන්නේ. මේක තමයි ඒක ගැටලු තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මම කියන්නේ අපි අර ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ දැන් අපි ওই බොරුව නඩත්තු කරන්නේ ඇයි කියලා මම කියන්න. එතකොට අපි ඕක හරහා අපි ගොඩනගාගත්තු ප්‍රතිරූපයක් තියෙනවා. හරි. එතකොට ඕක හරහා අපි ඇත්තටම අපි අපිට අවංක නැහැ. ගොඩනගාගත්තු වර බොරු ප්‍රතිරූපෙන් තමයි මොකද්ද? එතකොට ඇත්තටම වෙන්නේ අර මේක වැඩි වෙන එක. ඇතුලේ තව වැඩි වෙනවා. තද වෙලාම තියෙන. එතකොට ඒක පුපුරනවා. හරි. අරක නිදහස් වෙන්න ඇරියට පස්සේ මොකද වෙන්නේ? ඔබ ඔය හිතන තරම් හොඳ පුද්ගලෙක් ඉතුරු වෙන්නේ නැහැ. හිතන තරම් නරක පුද්ගලෙක් වෙන්නේ නැහැ. ඔය හිතන තරම්. පැහැදිලිද? දැන් අපි කරන්නේ ඒ කියන්නේ දැන් ඔය දැන් ඔය ඔබ මට කියපු එක හැටියට තමන්ගේ ඇත්ත ස්වභාවය එකක් තමන්ගේ ඇත්තටම පෙන්නගෙන ඉන්න මවාගෙන ඉන්න ස්වභාවය තව එකක් නේ ඒ දෙක අතර වෙනසක් තියෙනවා කියලා නේ කියන්නේ
එතකොට දැන් අපි මේ 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 දැන් අර මං කිව්වේ දැන් අපි මේ පුද්ගලයන් මෙහෙවන්න මේ අපි මේ වගේ සංකල්ප පාවිච්චි කරනවා කියලා. ඒ වගේම අපි දැන් මේ සිතුවිලිත් එක්ක ඔය සෙල්ලම කරනවා. තමන්ගේම සිතුවිලිත් එක්ක ඔය විවිධ සංකල්ප දාගෙන මේවා කරගෙන සිතුවිලිත් එක්ක ඔය සෙල්ලම කරනවා. හැබැයි ඇත්තටම මේ සිතුවිලිත් එක්ක ඒ සෙල්ලම කරාට හරිද? මේ සෙල්ලම කරන්නේ අර හරක් බඳගත්තා වගේ තමයි. ඉතින් එතකොට මේ අර සිතුවිලිත් එක්ක කරන සෙල්ලමත් අතහැරලා දාන්න. එතකොට තමයි ඇත්තටම නිදහස වෙන්නේ. ඔය දෙවෙනි මට්ටම.